සුන්දර දවසක්, ලස්සන දවසක්, ලස්සන දවසක ආරම්භම සටහන් වෙලා තියෙන්නේ. ඉතින් ආරම්භ වෙලා ආරම්භ කරලා දැන් පැය කිහිපයක් ගෙවිලා ඇති. ඔබේ ජීවිතේ අලුතින් හොයාගෙන යන්න පුළුවන්කම ලැබෙන වාසනාවන්ත දවසක් වේවා කියලා මේ දවස් ප්‍රාර්ථනා කරනවා. සිකුරාදා නම් පරි ජවයක් තියෙනවානේ. මොකද සෙනසුරාදා ඉරිදා සතියන්තයක් එනවා. ඒ සතියන්තේ මිහිර විඳින්නත් පුළුවන් කියලා ඔබ හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ හිතාගෙන ඉන්න සුබ දේවල් එලෙසමිට වේවා. දැන් මෙහෙමයි, මං ටිකක් වැඩිපුර කියවන කෙනෙක්, පොත්පත් කියවන කෙනෙක්. හැබැයි දැන් සාමාන්‍ය පොතපතට එහා ගිහිල්ලා අපිට සමාජ මාධ්‍ය ඔස්සේත් බොහෝ දේවල් කියවන්න ලැබෙන නිසා ඒකත් අමුතුම අත්දැකීමක් බවට හැරිලා තියෙන්නේ. දැන් මං දැක්ක මේ ළඟදී සමාජ මාධ්‍ය සරණකට ලස්සන කෙටි කවියක් ඔබත් එක්ක බෙදාගන්න හිතුණා. මෙහෙමයි තියෙන්නේ. ජනෙල් කවුලුව මිසක් නොමැතියෙන් වෙනස් ඇතුල් බිත්තිය හිතයි හතරස්ද සඳරස්. ජනෙල් කවුලුව මිසක් නොමැතියෙන් වෙනස් ඇතුල් බිත්තිය හිතයි හතරස්ද සඳරස්. සස්මිත කීර්තිරත්න කියලා අලුත් කවියෙක් තමයි මේක ලියලා තියෙන්නේ. මම මේක කියවුවම මට හිතුණා ඇත්ත නේද කියලා මේ කියන කතාව. ජනෙල් කවුලුව විතරක් තියෙනකොට හතරස් වෙලා සඳරස් බිමට වැටෙනකොට ඇතුල් බිත්තිය හිතන්න පුළුවන් සඳරස් පවා හතරස් කියලා. හිතවතුනි, ගොඩක් දේවල් ජීවිතේ හොයාගන්න බැරි වුණාම, අපිට ලෝකෙ දිහා හරිය හැකින් බලන්න බැරි වුණාම, යාවත් කාලින වෙන්නේ නැත්තම්, අප්ඩේට් වෙන්නේ නැත්තම් කොටිම කිව්වොත්, අපි හිතන්නේ අපි දකින දේ විතරක් හරි, ඒ දකින දේ විතරක් ලෝකේ කියලා. ඒක එහෙම නොවන බව අපිට ඒ කවියා මතක් කරලා දෙනවා. ඉතින් ලස්සන කවියක මිහිර විඳින ගමන් ඔබත් හිතන්න, සමහර වෙලාවට අපි නොදන්නා කම නිසා රැවටෙන්න ඉඩ තියෙනවානේ. ලෝකේ තියෙන තවත් ගොඩාක් දේවල් තියෙනවා, ගොඩක් ඉම් හොයාගෙන යන්න ඉඩක් තියෙන බව දන්නේ නැති වුණොත් ඒක ප්‍රශ්නයක්. ඒ නිසා දැනුම්වත්ව නොරැවටි ජීවත් වෙන්න ඔබට අද දවසත් භවිත කරගන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද සිකුරාදා නුගසවනේ අපේ පෙළ ගැස්ම ගේනවා ඔබේ ඇස්මානයට. අප්‍රේල් මාස 14 වෙනිදා ජාතික මට්ටමේ, ජාතික තලයේ මාහැඟි වැඩ කටයුත්තක්, ඉතාම සුවිශේෂී වැඩ කටයුත්තක් ජාතික රූපවාහිනිය ක්‍රියාත්මක කෙරුවා. ඒ තමයි රූකිරුල 2024. රූකිරුල්ලට තරඟ වැදි 24 දිනෙක් ගැන සමන්විත මේ කණ්ඩායමේ අවසානයට තේරුණේ. කියන්නේ කුමාරියන් 12 දෙනයි, කුමාරවරු 12 දෙනයි, මේ අතරින් අවසානයට තෙවනියා, දෙවනියා සහ ප්‍රථමයා තේරීපත් වුණා. මේක හරිම අරුම්මැසි අත්දැකීමක් බවට පත් වුණා. මොකද ඉතාම කණ්ඩායමක් විදියට අර කියමනක් තියෙනවානේ, හොඳම මුතු එකමුතු කියලා. ඉතින් එකමුතුව කණ්ඩායමක් වශයෙන් නිෂ්පාදන කණ්ඩායම එකතු වෙලා කරපු මාහැඟි කටයුත්තක ප්‍රතිඵල ඔබේ දැස් ඉදිරියට ආවා. හරිම ලස්සන රුවක් තියෙන තිදෙනෙක් කිරුළු පැලඳියා ඒ රාත්‍රියේ, ඒ වගේම හරිම කඩවසම් කුමාරවරු තිදෙනෙක් ඒ කිරුල හිමි කරගත්තා. ඉතින් මේ අය තෙවන, දෙවන සහ ප්‍රථම ස්ථාන තමයි හිමි කරගත්තේ. හිතවතුනේ මේක පුදුම මිහිරක් දනවපු කාරණයක් බවට පත් වුණා. සහ නිශ්චිත තේමාවක් යටතේ, නිශ්චිත ප්‍රමිතීන් යටතේ ජාතික තලේ මං කලිනුත් මතක් කළා වගේ කටයුත්තක් තමයි අපි සිදු කළේ. ඉතින් ඒකේ ගෞරවයේ මේ යුතු පිරිසක් ඉන්නවා. ඒ කට්ටියවත් පස්සේ මතක් කරන්නම්. බොහොම ආදරෙන් ගෞරවයෙන් මතක් කළ යුතු නාම කිහිපයක් අතර තියෙන මේ හැම දෙම එක අපි කල්පනා කළා අද දවසේ ඔබේ හමුවට මේදා හරිම ලස්සනට හැදවෙලාපු ඒ රුවැත්තියන් තිදෙනා. එදා හරිම ලස්සනට ඒ වේදිකාව තමන්ට නතු කරගත්ත ඒ කුමාරවරු තිදෙනා එක්ක අද කතාවක් ඉස්සරහට ගෙනියන්න ඕන කියලා. ඉතින් ඒ සිතවිල්ල මල් පල දරන මොහොතමේ එදා අප්‍රේල් 14 වෙනිදා ඒ ලස්සන වේදිකාව උඩ ජලය තේමාව කරගත්ත අරුම්මැසි වේදිකාව උඩ ඒ කිරුළු දැරූ ප්‍රධාන තුන්දෙනාගෙන්, තෙවනා, දෙවනියා, පළවෙනියාගෙන් මම ඔබට අඳුන්වලා දෙන්නම්. ඉස්සෙල්ලාම මේ කඩවසම්ම කුමාරවරු තුන්දෙනාගෙන් මේ තමයි
තුන්වන ස්ථානයේ දිනාගත් කුමරා බලලා ඉන්නකෝ ඉස්සෙල්ලා. අවුරුදු කුමරා අංක එකෙන් තරඟ කළ අවුරුදු කුමරායි තුන්වන ස්ථානයේ හිමි කරගන්නේ. ජාතික රෝ කිරුල 2024 සමග සබා සෙලොන් අවුරුදු කුමරා තුන්වන ස්ථානය සඳහා අපි උරපලඳනාව පළඳවීම සඳහා ශ්‍රී ලංකා රෝපණී සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු කපිල දසනායක මහතාට ගෞරවයෙන් ඇරයුම් කරනවා. එතුමාගේ සුභාශිංසන මැද මේ උරපලඳනාව පළඳවෙන්නේ. මිලඟට මීළඟට එයාම තමයි, ඊට පස්සේ එයාම තමයි තුන්වන ස්ථානය අනෝම සුපුන් ගහම් බලන්න අපුඩියක්. දැන් මේ අපුඩි ගහන්නේ කවුද කියලා ඔබ හිතනවනේ නේද? තාමත් ඒ කුතුහලය තියාගෙන ඉන්න අපි යනවා මේ කුමාරයන් අවසන් කුමාරයන් 12 දෙනා අතරින් තෙවන ස්ථානයේ හිමි කරගෙන මේ සුවිශේෂී වැඩසටහනේ තමන්ට හිමි ස්ථානය රැකගත්ත තෙවන කුමාරිකාව කොහමද එදා ඇය සම්මානයට ඇගයුමට පාත්‍ර වුණේ බලන්න. ගොඩාක් තේරෙනවා. සියලු දෙනා අත්සන් කරලා දෙනවා. අවුරුදු කුමරිය තුන්වන ස්ථානය අංක ඔව් අංක කියවේවිද? අංක 3න් තරඟ කළ අවුරුදු කුමරියයි තුන්වන ස්ථානය හිමි කරගන්නේ. අංක 3ට 3. ජාතික රෝ කිරුළ 2024 සබා සිලොන් අවුරුදු කුමරිය තුන්වැනි ස්ථානය ඇයටයි හිමි වෙන්නේ. පුරපලඳනාව සහාශයක් පත ප්‍රදානය සඳහා ඇලරිත් ලංකා පුද්ගලික සමාගමේ අලවි කළමනාකාර ශාලුත පෙරරා මහතාට අපි ඇරුම් කරනවා. සොනාලි වැගොඩ පොළ අයිබෝන්. ඒ තමයි අපේ රූකිරුලේ තෙවන ස්ථානය හිමි කරගත් රුවැති යුවතිය රුවැති කුමරිය. දැන් දෙවන ස්ථානය හිමි කරගත්ත කඩවසම් කුමාරයා එදා කොහොමද වේදිකාව මතදී ඒ ජයග්‍රහණය ලබා ගත්තේ බලන්න. පුරපලඳනාව පැළඳවීම සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු කපිල දසනායක මහතාට අපි ආරයම් කරනවා. එවාගේම චෙක්පත ප්‍රදානය සඳහා ඇලරිස් ලංකා පුද්ගලික සමාගමේ සබා සිලොන් සන්නාමතානාපතිනි නදීෂාද සිල්වා මහත්මිය ඔබටයි මේ ගෞරවණීය ආරයම. ජාතික රූ කිරුළ 2024 සබා සිලොන් අවුරුදු කුමරා දෙවැනි ස්ථානය. ඔබෙත් උදව් අවශ්‍යයි. හරි නේද? හරිනේ. අවුරුදු කුමරා දෙවන ස්ථානය අංක අපි මෙහෙම්මම මූණු ටික පොඩ්ඩක් බලමුද? බලමු. දෙවන ස්ථානයේ කවුරුන් වේවිද? මේ කඩවසම් අපුලුල් උරතල තිබෙන මස් පිඩු වලින් පිරුණු පිරිමි දේහ කාය විලාශයේ තියෙන අපේ ආදරණීය අවුරුදු කුමාරවරුන්ගෙන් කාට හිමි වේවිද දෙවන ස්ථානය? අංක 5න් තරඟ කළ අවුරුදු කුමරායි දෙවන ස්ථානය හිමි කරගන්නේ. ඔහුයි දෙවන ස්ථානයට හිමිකම් කියන්නේ උර පළඳනාව පළඳවීම සඳහා අපි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ඒ අභිෂේකය චේතන් අභිෂේක්ට චේතන් අයබෝන්. තව කතා ඉස්සරහට. දැන් මේ වගේම රූකිරුල 2024 දෙවන ස්ථානයේ දිනාගත් කුමරිය එදා කොයි විදිහට තමන්ගේ ජයග්‍රහණය බාරගත්තද බලමු. අවුරුදු කුමරිය දෙවන ස්ථානය අංක 8න් තරඟ කළ අවුරුදු කුමරියයි දෙවන ස්ථානය හිමි කරගන්නේ. ඒ තිසුරි දිනල්කා. හරිනේ, වැරදිද? සම්පූර්ණ වැරදි නම කිව්වනේ. ෂෙහානි ෂෙහානි ඔන්න නම මට හරි ගස්සල දුන්න. ෂෙහානි කිව්වනේ මේ හැම තැනදිම මේ නම වරද්දන්නේ මගේ ඇයි කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. ඒකට උත්තර අරගෙනමු. අයබෝන්. හොඳයි.
මේ අපේ ලස්සන අරුමැසි රූ කිරුලේ ඒ තෙවනිය අපි දැන් බලමු කඩවසම්ම කුමාරවරු තුන්දෙනාගෙන් දැන් ප්‍රථම ස්ථානය දිනාගෙන කවුද ජයග්‍රහී කුමාරයා බවට පත්වුනේ කියලා. අවුරුදු කුමරා අංක 9න් තරඟ කළ අවුරුදු කුමරායි මෙවර අවුරුදු කුමරා ලෙස අභිෂේක ලබන්නේ. අංක 9 ඔබයි ජයග්‍රහණය කරන්නේ මෙවර ජාතික රූපවාහිනී රූකිරුල 2024 සමග සබාසිලෝන් ඔබට කර්මාලය පිරිනැමෙනවා. පසුගිය වසරේ කුමරා අපේ ප්‍රශාන්ගේ සරතින් ගරු අමාත්‍යතුමනි මේ අපේ සම්ප්‍රදායක් පසුගියවර අවුරුදු කුමරා මෙවර අවුරුදු කුමරාට ඒ වරම ඔව් ඒ වරම බාරගත්තේ මෙවර අවුරුදු කුමාරයා වෙමින්නේ කුමාරවර වරම ගත්තේ අපේ රවිඳු මදුෂාන් මගේ ළඟටම වෙලා ඉන්නවා රවිඳු අයිබෝන් හරි දැන් වැඩි කතා නැහැ අපි මේ රූ කිරුලේ 2024 ඒ කිරුළු පැලැඳි අවුරුදු කුමාරිය නොවේසනම් ප්‍රථම ස්ථානයේ දිනාගත් කුමරියගේ අතීත කතාවයි මේ දකින් බලන්න ප්‍රථම ස්ථානය අංක 6න් තරඟ කළ අවුරුදු කුමරියයි මෙවර අවුරුදු කුමරිය රූපවාහිනී රූ කිරුළ 2024 සොබාසිලෝන් සමග ඔබ රස විඳින මේ රූපවාහිනී අවුරුදු අවසන් මහා තරඟයේ රූපවාහිනී අවුරුදු කුමර කුමරියන්ගේ අවසන් මහා තරඟයේ අවුරුදු කුමරිය ලෙස කිරුළු පළඳින්නේ හොඳයි අපි එම්මගේම ගෞරවයෙන් ඇරයුම් කරනවා මල්කලඹ සහ චෙක්පත ප්‍රදානය සඳහා ඇලරී ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ සොබාසිලෝන් සනාමතානාපතිනිය නදීෂාද සෙන්බාමන්තරියට තිසුරි දිනෙල්කා තමයි තමන්ගේ කිරුළ දරාගෙන ඉතාම ලස්සනට සිනහ මුසු මුහුණෙන් අපත් එක්ක මේ ආදරේ බෙදා ගන්න ඇවිල්ලා ඉන්න ප්‍රථම ස්ථානයේ දිනු රුවැත්තිය අයබෝවන් හරි දැන් බලා ගන්න පුළුවන් ඔක්කොම ඉන්නවා ඒ කියන්නේ ප්‍රථම දෙවන සහ තෙවන ස්ථානයේ හිමි කරගත් කුමාරවරුත් කුමාරියනොත් මගේ දෙපැත්තේ ඉන්නවා ඉතින් මමත් අද ඉන්න නිකන් කිරුළු දරු කෙනෙක් වගේ මොකද ඒ කිරුලේ තියෙන දීප්තිය ඒ තියෙන ලස්සන ඒ අනර්ගත්‍ය සියල්ල සමග තමයි මෙයා ඇවිල්ලා ඉන්නේ තමන්ගේ ජීවිතය අලුත්ින් හොයාගෙන යන්න අලුත් කරගන්න බලාපොරොත්තුෙන් ඉන්න අනාගත සහිත අපේ රුවැති කුමරියන් සහ කුමාරවරු. කටියටම ආවන් රියැක්ෂන් රිලැක්ස් වෙන්න. හරි? දැන් අර ඔක්කොම කියලා දුන්නා නේ උගන්වලා තිබ්බ නේද? අඩිය තියන්නේ කොහොමද? නේද රවිඳු? කොහොමද නිකන් අර එහෙම අමුතු ලුක් එකක් දෙන්නේ? ආ ඔක්කොම උගන්වලා ලස්සනට ඒ හැම දෙයක්ම ඉගෙනගත් විදිහටම කිසි දෙයක් වරද්දන්න නැතුව කට්ටිය වේදිකාව මතදී හරි මරුමැස විදිහට ඉදිරිපත් කළා ඒ ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵල විදිහට සහ තමන්ගේ උප්පත්තියම අරන් මේ රූප ස්වභාවය එක තමන්ට පුළුවන් වුණා ඒව මෝහත් කරගෙන අලුත් ගමනක් යන්න රවිඳුගෙන් කතා පටන් ගන්න හිතුව මම මොකද දන්නද රවිඳු ඉන්නේ පොඩ්ඩක් බය වෙලා වගේ රවිඳු දැන් එදානම් අපිට සමාව දෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ අනිවාර්යෙන් එදා තිබ්බ හිතේ චකිතයක් මේ චකිතෙත් එක්ක තමයි වැඩ කටයුතු කරන්න සිද්ධ වුණේ. හැබැයි අද එහෙම නෑ. මේ ජයග්‍රහණෙත් එක්ක කතා කරන්න. ඔච්චර කලබල. ඒ වණ්ඩක් මගේ හැටි ඉතින් මම කලබල වෙලා ඉන්නේ. කලබල වෙලා ඉන්න හැමතිස්සෙම. හදවතේ ගැස්ම වැඩි වෙනවනේ කතා කරද්දී. ඔව්. හරි අපි මෙහෙම කරමුකෝ. අපි නිකන් සහෝදරයෝ වගේ මේක ඉතාම ලස්සන දවසක් නිසා ඒ දවසේ තියෙන මිහිර බෙදාගමු. රවිඳු. දැන් ජයග්‍රහණය ලැබල ගියන් පස්සේ ආ වත්තල අනේ මගේ ගමේ කොල්ලෙක් නෙමේ හරි රවිඳුරු කොයි විදිහ පිළිගැනීමක්ද වත්තල නායකන්ද කණ්ඩායම දුන්නේ යාළුවෝ ගොඩක් ලොකු පිළිගැනීමක් ඉතින් ජාතික රූපවාහිනී රූ කිරුළ අවුරුදු කුමාරයා ජයග්‍රහණය කරා කියන්නේ ගොඩක් සතුටුයි ඉතින් හැමෝම වගේ කමෙන්ට් කරලා තිබ්බා හැමෝම යාළුවෝ කතා කරලා තිබ්බා රවිඳුගේ හිතේ කොනක හරි තිබුණාද මම මේ අවසන් තිදෙනාට තේරේ කියන විශ්වාසයක් අනිවාර්යෙන් තිබුණා විශ්වාසයක් තිබුණා ඒකේමයිනේ ඔබ මොකද ඒ ගැන කියන්නේ රූ කිරුළ දරාගෙන මාතර පැත්තට යනකොට කට්ටියගේ කොහොමද ප්‍රතිචාර ආසයි දැනගන්න
ඇතනම් පෙරීද තමම මාතරට ගියේ හොට ඉතිං මන් දන්නෙත් නැහැ ගොඩක් ගමයායයි පවුල ඔක්කොම ඇවිල්ල හිටියාදික් කලට ඇත්තරම හිතුවන එච්චර සෙනගක් ඇවිල්ලිඉද කියලා ගොඩක් අය ඇවිල් හිටියා ඉතිං හරි සතුටිය ගොල්ලොගේ ආදරය සමයිතින්ගේ චේතන් චේතන්ගේ ගම්පලාද කොහෙද කුරුණෑගල කුරුණෑගල කොල්ලට කොමද කුරුණෑගල ලැබෙන ප්‍රතිචාර කියගන්න බැතාව මං ගෙදර යනගමං මං හැමෝට ම කෝල් එනවා කෝල් දිගට හරහට කෝල්ලෙනවා කොට ම තැංකූ කියගම තවගේ අනි දවසත් ගෙදරට ඇවිල්ල කට්ටිය ග්‍රීට් කල් යනවා ඉතින් දවස චේතන් මගේ ගෙදරය දැන් රූකිරුල බලනවානේ රූකිරුල නොබැලපු අස් දෙකක් නැති තරන්නේ මේ රූකිරුල නරඹද්දී කට්ටිය කියනවා මේ මෙයා නම් ඉස්සර නිදහස් සටනට ගියපු අර හැඩි දැඩි කළු සිංහලයේගේ පෙනුමක් තමයි තියෙන්නේ කෙලින්ම අර ශ්‍රී ලාංකික මුහුව හුරුව තියෙන්නේ කියලා. එහෙම ප්‍රතිචාර ලැබුණාද? ඔව් ඇත්තට. එහෙම නෑ කියන්න එපා. නැත්තේත් නෑ. ඇත්තටම එහෙම තිබ්බා පොඩ්ඩක් යුනික් ලුක් එකක් තිබ්බා කියලා ගොඩක් කට්ටිය කිව්වා. ඔව් ඉතින් මං කොහොමත් තැමිල් හින්දා පොඩ්ඩක් මට තැමිල් ලුක් එකකුත් තියෙනවා එකත් එක්ක. ඒක මතක් කරපු එක හොඳයි. මොකද නිදහස් සටනත් එක්ක හිටියේ සිංහලය විතරක් නෙවෙයි. විවිධ ජාතීන් එකතු වුණා. පොන්නම්බලම් අරුණාචලම්, පොන්නම්බලම් රාමනාදන් වගේ මිනිස්සු අපි මතක් කරනවා සදා මතකයේ තියෙනවා. ඒ නිසා නියම ශ්‍රී ලාංකිකත්වය ඔබ හැමෝම රැඳුණා තිබ්බා. ඉතින් ඒ ආදරය ඒ සුභාශිංෂණ නැවත පිරිනමමින් අර පැත්තේ ඉන්න දරුවා ලොකු හුස්මක් ගත්තනේ. මොකද මේ මට කිව්වා අසනීප වුණු හින්දා හරියට මේක සමර ගන්නත් බැරුව ගියා කියලා. ආ ඒ අත්දැකීම කියන්නකෝ. මොකක්ද ඒ වුනේ? මම එදත් මේකට එනකොටත් අසනීපෙන් හිටියේ ෆයිනල් එක දවසේ. ඒක ඉවර වුණාට පස්සේ ගොඩක් අමාරු වුණා. ඒ නිසා ගෙදර යන්න බැරි වුණා. තාම ගෙදර ගියේ නැහැ. තාම ගෙදර ගියේ නැහැ. එහෙනම් දැන් කට්ටියගෙම මේ සමරුම් ඉවරයි. හැබැයි දිනූෂිට සමරුවක් තාම තියෙනවා. නේ ඉදිරියේදී තියන්න නියමිතයි. කට්ටිය ලෑස්ති වෙලා ඇති. දිනුෂි නෙවෙයි සොනාලි. මේ මොකද්ද මේ මට මේ නම් ටික පැටලෙන්නේ? ආයේ මං අහනවා. දැන් ඔක්කොමල එක වගේ ලස්සනයි. සුන්දරයි. එක දෙක තුන ලබාගත්ත තමයි. ඒක ඉතින් ලකුණකින් දෙකකින් එහාට මෙහාට වෙලානේ මේ තියෙන්නේ වැඩේ. මට මේ ගෑනු ළමයි තුන් දෙනාගම නම් පැටලෙන්නේ ඇයි? ඔන්න ආපහු ආන. ඔයාගේ නම? සොනාලි. සොනාලි. පාරමී රණසිංහ මතක තියාගන්න එයා සොනාලි. රයිට්. තිස්සුරි. තිස්සුරි. ඒක මතකයි. දිනුෂි. පාරමී එයා දිනුෂි. හරි. අර අනෝම සුපුන් කියලා දන්නවා. මං දන්නවා. හරි. අනෝම කඩවසම්ම කුමාරයා බවටත් පත් වුණානේ. ඔව්නේ. ඒකනේ. හිතුවේවත් නෑ. හිතුවේ නෑ. දැන් රවින්දුරන් හිතලා තියෙනවා මේ එයා අනිවාර්යෙන් අවසන් තුන් දෙනාට එනවා කියලා. අනෝමට එහෙම අදහසක් තිබ්බෙම නැද්ද? නෑ අපි අදහසක් තිබ්බා. හා. පුළුවන් උපරිමයෙන් කරලා කොහොමද අවසාන තුන් දෙනා අතරට හරි එනවා කියලා මගේ විශ්වාසයක් තිබ්බා. හ්ම්. ඒ විශ්වාසෙත් එක්ක තමයි මේ ගමන ආවේ. හොඳ විශ්වාසය හරි ගියා ඉතින්. දිනුෂි හැමදාම නම වැරදුනේ ඇයි කියලා හිතේ දුකක් තියෙනව නේද? ආ නෑනේ. එහෙම දුකක් ඇති කරගන්න එපා. ලංකාවම දැන් දන්නවා දිනුෂි රුවැත්තියක් නිකන් නෙවෙයි ජාතික රූපවාහිනියේ රූ කිරුලේ දෙවන ස්ථානයේ දිනාගත්ත රුවැත්තිය කියලා. දිනුෂි ගම්පලාත කොහෙද? කුරුණෑගල. කුරුණෑගල. කොහොමද කට්ටිය? කොයි විදිහ ප්‍රතිචාරයක් දෙපැත්තෙන් ආවේ? ඇත්තටම හිතාගන්න බෑ. හැමෝම ඇවිදිලා මට විශ් කරා. ඒ වගේම මම යන මේ ගෙදර යනකොට මේ රත්පලපාලිකින් තමයි මාව එක්කන් ගියේ. මට හිතාගන්න බැරි නයි තින් ඒගොල්ලෝ ඒතරම්මට ආදරෙයි. මේ මොකද තින් ජාතික නාලිකාවේ ප්ලේස් එකක් ආවා කියනකොට තින් ආඩම්බරයි ඒගොල්ලන්ටත් ගමේ නම ජාතියට යන නිසා. පැහැදිලිවම. ඉතින් ඒ ආඩම්බරේ ඒ සන්තෝෂය මේ හය දෙනාටම අඩු වැඩි වශයෙන් අනිවාර්යෙන් ලැබෙන්න ඇති. ඒ සුන්දර මතකයන් එක්ක තමයි අපි අද කතාව ඉස්සරහට ගෙනියන්නේ. හරි, අපි මෙහෙම කරමු. අනෝම, ඔය කඩවසම්ම කුමාරයා මිනි ටයිටල් එකකුත් දිනාගත්ත අනෝම ඉන්නවනේ, යාට හොඳට සින්දු කියන්නත් පුළුවන්. මීට කලින් අවස්ථාවකත් අපේ පහුගිය සති සිකුරාදා නුගසවනේ ඒත් එහෙමයි ඇවිල්ලා සින්දු කිව්වා. අපි ඊට කොටසක් ගානා කරමු. කොටස නෙමෙයි සම්පූර්ණ ගීතයද? සම්පූර්ණ. මොකද්ද සින්දු? අම්මා සඳ. රයිට්. පටන් ගමු. අම්මා සඳකි මම
කුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී පියසෙනහසට කවුගීලිය කැමති යාට අපුඩියක් ගහනවා නම් කට්ටිය. හොඳ හැකියාවක් තියෙනවා, ගායන කෞශල්‍යයක් තියෙනවා. අනෝම දැන් සින්දුවක් කියන්නත් බලාපොරොත්තු වෙනවා නේ? මං කියන්නේ තමන්ගේම ගීතයක්. සර් බලමු බලාපොරොත්තුවක් තියෙනවා ඉතින්. ඒකත් ඉතින් ජාතික රූප වහන නේද? දැන් පැතුම් මෙහෙම අහගෙන ඉන්නවද දැන් මේ කණ්ඩායම බලන ඇති මේ මේක ඉවර යන්නේ නැද්ද? ආපහු සින්දුවක් උත් කරන්න වෙයිද දැන් නැද්ද? දෙන්නේ නැහැ දැන් ඉතින් අපි. ඉවර නේද දැන් අපි ජාතික රූප වහන අතාරින්න යනවා. එහෙමද? පටන් ගන්න මෙතන හොඳයි යක්කේ අපිට අතන. මේ පටන් ගත්තු තැන හරියටම හරි. ඒක බොහොම අවංක හැඟීමක් සහ අවංක ප්‍රකාශයක්. ඉතින් සතුටුයි. මොකද අපි හැදුණු තැන අපි අපේ අපි ළමා කාලේ ඔගොල්ලෝ හැමෝම ගොඩක් පුංචි කාලෙත් ජාතික රූපවාහිනිය කියන්නේ අනන්‍යතාවය තියාගෙන අපිට අපේ ළමා කාලේ මිහිරෙන් ගෙවන්න අපේ ඉස්සරහ දහසකුත් හොඳ දේවල් මවා දුන්න ජාතියේ නාලිකාව. ඉතින් එනිසා ඒ ගෞරවයේ ආදරය මම රූපවාහිනිය නියෝජනය කරන හින්දා නෙමෙයි, ඔබ බලාගෙන ඉන්න ඔබත් ඒ ගැන හොඳින්ම දන්නවා. ඔබේ ජීවිතයත් එක්ක කොච්චර සමීපව හිටියද කියන කාරණය. මේ පැත්තට අපව හැරෙනවා මම. මේ ගීතයත් එක්ක ඒ පියගුණ ගීතයක්නේ. පියෙක් ගැන කියවුනේ. පියාට අපි මවත් එකතු කරගමු. අම්මා තාත්තා ජීවිතේ මොන තරම් හයියක් දුන්නද මේ වගේ දෙනෝ දහහක් දෙනා බලන වේදිකාවක් උඩ බය නැතුව අඩිය තියලා ගිහලා ඒ කිරුළ දරා ගන්න. වෙනම කිරුලක්. ඒක ආදරය කියන්නේ වෙනම කිරුලක් නේ. ඔව් ඇත්තටම මගේ අම්මා තමයි මගේ පස්සෙන් ඉන්නේ. එයා මාර හයියක් මට කියන තරම් වචන නැහැ. ඒ තරම් තියනවා කියන දේවල් නම් ඔක්කේ. මගේ තාත්තායි අම්මයි තමයි නිසා තමයි මම මේ තැනක ඉන්නේ. ඒගොල්ල නිසා මට මේ රූප ලැබිලා තියෙන්නේ. මගේ අම්මා පස්සෙන් එනවා මාතර ඉඳන්. අම්මට වැඩ ඇතලා තව අයියගේ බබාලා දෙන්න ඉන්නවා බලා ගන්න. ඒ දෙන්නත් අරගෙන අම්මා අමාරුවෙන් එනවා මෙහාට. අම්මගේ කැපවීම කියලා මම කරන්නේ නැහැ. ප්ලෑන් කරලා දැන් මෙතන අඬන්න ඕනේ කියලා හිතලා අඬන එකක් නෙමෙයි මේක.
ඇත්තටම මේ එන්නේ තමන්ගේ අම්මා තාත්තා ගැන ඇති වුණු අප්‍රමාණ ආදරය තමයි කඳු වෙලා බැක් කරන්නේ. ඉතින් තිසුරි ඒක ගැන දුක් වෙන්න එපා. මොකද මේ අඬනවා කියන්නේ දුර්වලතාවයේ ලකුණක් නෙමෙයි, ශක්තිමත් ඉඳලා ඉඳලා බැරිම තැන තමයි මිනිස්සෙක් හඳන්නේ. ඒ නිසා මේ කියන්නේ ආදරය පිළිබඳ කඳුළු. හරි. අපි මේ කඳුළු කතාවට නැවතීම තියලා වෙලාවක් මතක් කරගෙන නැවතෙනවා. රවින්දු, රවින්දුගේ අත්දැකීමත් ඔය එක්කම එකතු කරමුකෝ. කවුද රවින්දුට ඉස්සෙල්ලාම කිව්වේ මෙන්න මේ වගේ වැඩක් තියෙනවා, රූ කිරුල්ල නම් නියම වැඩක්. දහසකුත් එකක් නාලිකා තිබුණා. ජාතික රූපවාහිනියේ අනන්‍යතාවය එක්ක යන ගමනක් මේක. රවින්දු පොඩ්ඩක් ඇප්ලයි කරලා බලමුද කියලා කවුද කිව්වේ? ඇත්තටම ඇප්ලයි කරේ මම. ඔයාම හිතුවා? ඔව් මමම හිතලා ඇප්ලයි කරා. ඒක කාත් එක්ක හරි ෂෙයා කරගත්තද, බෙදාගත්තද? අම්මත් එක්ක. අම්මා මොකද දුන්නේ? මොකද මේක මගේ හීනයක් වගේ, මේක අම්මගේ තියෙන ලොකු හීනයක්. ඉතින් අම්මටත් ගොඩක් සතුටුයි මේ ජයග්‍රහණේ. ඒ වගේම තාත්තා. තාත්තා තමයි හැමදේම මේ විදිහට කරන්න අනුදෙන්නම හැමදේම ලබා දුන්නේ. ඉතින් ගොඩක් සතුටුයි. රවින්දු අම්මා වගේද තාත්තා වගේද පෙනුමේ? පෙනුමෙන් මම හිතන්නේ ගොඩක් අම්මා වගේ. අම්මා වගේ. ඔව්. ක්‍රියාවෙන් තාත්තා වගේ. පියා වගේ. ඔව්. නියම කතාවක් එක. පෙනුමෙන් අම්මා වගේ, ක්‍රියාවෙන් තාත්තා වගේ. හොඳයි නේ. හොඳට මේ සම්මිශ්‍රණය වෙලා තමයි මේ පුත්‍ර රත්නය ලැබිලා තියෙන්නේ. අනුමුට මොකද ඒ ගැන හිතෙන්නේ? අනුමට ඉන්නව නේද සහෝදරයෝ ගොඩක්? ඔව්. ගොඩක් ඉන්නවද? සහෝදර 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ගෙදරම බලකණු 4ක් වගේ. ඔව්. කොල්ලම 4ක්. කොල්ලම 4ක් ගෙදර ඉන්නවා. කොල්ලම 4ක් එක්ක ගෙදරක්. රයිට්. එතකොට මේ දැන් අනුම පවුලේ කීවෙනියද? මම පළවෙනි. මම තමයි වැඩිම. වැඩිම. එතකොට අනුම දිහා බලාගෙන තමයි ඉතුරු 3 දෙනාම හැදෙන්නේ. ඒගොල්ලත් ඔය බෑග් ගැන හිතලා තමන්ගේ ලස්සනට ඉන්න ඕනේ, කඩවසම් වෙන්න ඕනේ කියන එක ගැන දැන් හිතනවා ඇති. ඔව් අනිවාර්යෙන්. යාළා ඒ කියන්නේ මට අවුරුදු දෙකෙන් දෙකට බාලා ඉන්නේ. කියන්නේ අපි යාළුවෝ වගේ තමයි ඉන්නේ හතක් කට්ටියම. ඉතින් ගෙදර හොඳ සතුටින් ඉන්නවා අපි කට්ටියම. කොල්ලෝ 4ක් කියන්නේ ලේසිද නේ? ඈ ඒකට ඉතින් ස්තුති කරනවා අම්මට. අම්මා තමයි අපි හැදුවා. දැන් මේ රූ කිරුල එක අත්වල බැඳ ගන්න හොඳයි කියලා කවුරු හරි කිව්වද නැත්නම් අනොමට හිතලා ගත්ත තීරණයක්ද? ඒක මට හිතලා ගත්ත තීරණයක්. මම හිතුණා මම ඊට පස්සේ අම්මටත් කිව්වා. අම්මගේ වයිෆරක් දාන්න අතාරින්න බා කොහොම හරි ජයග්‍රහණ ලැබලා වයිෆරක් දාන්න කියලා. මම වයිෆරක් ඇප්ලයි කරලා තමයි ජයග්‍රහණ ලැබුවේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් පළවෙනි සැරේ අවසාව ගිලිහි ගියාම අනේ ඕනේ නැහැ, ඇයි මම මෙච්චර මහන්සි වෙන්නේ, ඇයි මේ ආයෙ ඉතින් හම්බ වෙන්නේ නැහැ වගේ කියලා. නමුත් අනෝම ඒ අභියෝගය නැවත නැවත බාරව ගන්නවා. අනෝ මේක ගැන සුට්ටක් මතක් කර. මොකද අපි බලාගෙන ඉන්නේ හැමතිස්සෙම අපිට දෙයක් අහිමි වුණාම ඒක ගැන එක්ක දෝෂාරෝපණයක් කරලා ඒකෙන් අයින් වෙලා ජීවිතේ වෙනස් වීමක් හොයාගෙන යනවා කියන තැන. හැබැයි අනෝ මෙහෙම නෙමෙයි. ඒකේ හම්බාගෙන යන අය ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරනවා. ඕකේ. කවදාවත් කියන්නේ දෙයක් අතාරින්න හොඳ නැහැ. කියන්නේ ඒකේ කියන්නේ හම් වෙනකන් අපි ඒක try කරන්න ඕන. කවදාවත් ඒක මේ අපි හිතලා ඒක අපෝ අපිට මේක බෑ, අපි මේක කරන්න බෑ, අපිට මේක chance නැහැ. එහෙම කියලා අතාරින්න හොඳ නැහැ කවදාවත්. හැමදේම හොඳට අල්ලන් ඉන්න කොල්ලෙක් විදියට ශක්තිමත්ව අල්ලන් ඉන්නවා. නියමයි. දිනූෂි අමරසිංහ හරිනේ. දිනූෂි කවුද දිනූෂිට කිව්වේ රූ කිරුල ගැන? නැත්නම් දිනූෂිම දැක්කද කොහොමද මේ සම්බන්ධය ගොඩනැගුණේ? ඒකෙ මට වඩා මේ හීන තිබ්බේ අම්මට. ගිය අවුරුද්දෙත් ඇප්ලයි කරන්න කිව්වා. එතකොට මේකේ මේ ක්ලෝස් වෙලා තිබ්බේ ඇප්ලිකේෂන් ගන්න එක. ඊට පස්සේ මේ අවුරුද්ද කොහොම හරි දැම්මා. ඉතින් අම්මගේ තමයි මේක ලොකම හීනේ මාව මේ තැනට ගේන්න. එයා නැත්තම් ඉතින් අද මම මෙතනත් නෑ. එහෙම තමයි නේ. අම්මා තාත්තා ගැන මතක් කරද්දි කවුද සංවේදී නොවන්නේ? ලෝකේ ඉන්න ප්‍රකට දේශපාලඥ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විවිධ ඉසව්වලට ගියපු විවිධ දේවල් ලෝකෙට දායාද කරපු විද්‍යාඥ වෙන්න පුළුවන්, ගත්කතුවරු වෙන්න පුළුවන්. මේ කවුරුත් අම තාත්තා කියන ආදරේ ඉස්සරහා දියවලා වැක්කිරෙන සාමාන්‍ය දරුවෙක් බවට හැරෙනවා. ඒක ඉතින් ස්වභාවිකයි. ඉතින් ඒ නිසා කඳුළු සලන්න වුණත් මේ අපේ මැදිරිය ඔබට ඉඩක් ඇති කරලා දෙනවා. හරි, අපි මෙහෙම කරමු. අපි දැන් මේ සතුරු කඳුලක් බවට හරවමු මේ ලස්සන කඳුළු කැට. මොකද මේ ලස්සන කතන්දරයේදී ලස්සන නර්තනාංගයකින් එදා අපිව පිනවපු අවස්ථාව ඔබ ඉස්සරහට ගේන්න අපි සූදානමින් ඉන්නවා. ඒ නිසා ඒ මිහිරත් අදත් ඔබට විඳින්න පුළුවන්. බලන්න.
රක්නවේ පෞර්ෂය තුළ බොහෝ කාරණා අඩංගු වෙනවා. ඒක එකක් තමයි දක්ෂතාවය. තමන්ගේ හැකියා හොයාගෙන යන එක. තමන්ගේ හැකියා හොයාගන්න ඒ හැකියාවලින් ප්‍රයෝජන ගන්න තනපු වේදිකාවක් රූ කිරුළ වේදිකාව කියන්නේ. චේතන් ඒක එහෙමයි නේද? මොකද දැන් අවුරුදු කුමරා දෙවන ස්ථානයේ දින්න වගේම දක්ෂතම කුමරා බවට පත් වුණා. චේතන් දක්ෂතාවයක් චේතන්ගේ මම කියන්නේද? දිනකර බිත්තර අට බැගින් කන්න දක්ෂය කියලා මට මතක. හරිනේ. ආ කිකිලියොත් ගෙනල්ලා ගෙදරට. ආහා. දැන් මේ දක්ෂතම කුමරා වෙනුවෙන් මොනමගේ කාරණා ටිකක්ද ඉෂ්ට කරන්න සිද්ධ වුනේ? අතරමක්කේ මම ගිය පාර රූ කියලා ප්‍රෝග්‍රෑම් එකක් මම බල්ලා තිබ්බා. ඒකේ ගිය පාර තිබ්බේ අතරම ෆිට්නස් රවුන්ඩ් යන්නේ. ඔව්. මම ඒක බල්ලා දැන් මං හිතුවා මේ පාරත් එතකොට එහෙම ෆිට්නස් රවුන්ඩ් එකක් තියෙයි කියලා. එතකොට ලේසියනේ දැන් කාය වර්ධන ශිල්පියෙකුත් නේ. ඔව් මම අපේ ජිම් එකේ විශේෂයෙන් ඒ තියෙන ඔක්කොම ටික අපි වැඩිපුරත් එක්ක කාලයත් එක්ක දාලා මම ඒ ටික පළවෙනි සති ටික ට්‍රේන් වුණා. ඊට පස්සේ තමයි පැතුම් සර් කිව්වේ මේ පාරේ එහෙම ටිකක් නැහැ වෙන එකක් තියෙන කියලා. හැබැයි ඒත් මට ඒකෙනුත් මට ජය ගන්න මට මාර ආසාවක් තිබුණා. මට දක්ෂතම කුඹරා කියන ටයිටල් එක ඇත්තටම මට ආසාවක් තිබ්බේ. ඒකෙදි ඊට පස්සේ අපිට කිව්වා මේ පාරේ තියෙන්නේ මොකද ටාගට් ප්‍රැක්ටිස් එකත් එක්ක යන එකක්. මං පොඩි කාලෙත් මාර ආසාවක් තිබ්බ ඔය දුනී තලත් එක්ක සෙල්ලම් කරලා එහෙම. එත් එක්කම ඊට පස්සේ මං මට ඒ කාලේ අර පොඩි කාලේ අර දුනී තලත් එක්ක තිබ්බ එක්ස්පීරියන්ස් එක මට ඇත්තටම බලපෑවා එතන. ඇත්ත කියන්නේ රොබින් හුඩ් නින්ද නේද? ඔව් ඇත්තටම කිව්වොත් රොබින් හුඩ් නේද? ඒකත් රූපවාහිනියෙන් නේද? පොඩි කාලේ ඉඳන්ම රොබින් හුඩ් ඇත්තට වාසාවෙන් බලපු කතාවක් ඔය ජාතික රූපවාහිනිය. ඒකෙන් තිබ්බ ආසාවෙන් පස්සේ තමයි මං ඔය පොඩි ලී කැල් ටිකක් එකතු කරගෙන පුලොම් පුලොව විදිහට කොහොම හරි කෝට්ටක් කරගෙන ටාගට් එකක් දාලා උදම් ගන්න. ටාගට් එකට යන එක ජීවිතේට කොච්චර වැදගත්ද චේතන්? ඇත්තටම අපි ජීවත් වෙන්නේත් අපි අපේ ටාගට්ස් වලට යන්න තමයි. අපි කෙටි කාලයක් ඇතුළත අපේ ජීවිත වල තියෙන අරමුණු වලට යන එක තමයි අපි ඇත්තටම ජීවත් වෙන්නේ. අපේ බලාපොරොත්තු ඉෂ්ට කරගෙන ඉන්නේ. ඇත්තට අපි ඒක වෙනුවෙන් තමයි අපි ජීවත් වෙන්නේ. ඒ වෙනුවෙන් අපි කැප කිරීම කරන්න ඕනේ. අපි මහන්සි වෙන්න ඕනේ. සොනාලි කොහමද පවුලේ පිරිසකින් ලැබුණු හයිය? ඇත්තටම ගොඩක් ලොකු හයියක් ලැබුණා. එයාලා නිසා තමයි අද මෙතන ඉන්නේ. මේකට ඇප්ලයි කරත් මගේ අම්මා මම දනන් හිටියේ නෑ. ඇත්තනම් හිටියා නම් කියන දෙපා කියලා. නෑනේ. නෑ මේක මගේ කුංචි කාලේ ඉඳන්ම තිබුණ හීනයක්. ඇප්ලයි කරලා මට කෝල් එකක් එනවා ජාතික රූපවාහිනියෙන් අම්මිට තමයි එන්නේ. අසගල මට කියනවා මෙහෙම ඔයාව සිලෙක්ට් වෙලා තියෙනවා මෙහෙම කියලා. මම ඇත්තටම මේක කියන විහිළුවක් කියලා මම හිතා ගන්න බැරි වුණ ඒ අවස්ථාව. කොහොම හරි අද ඉන්න තැනගෙන ගොඩක් සතුට වෙනවා. නිහතමානී ආඩම්බරයක් තියෙනවා. චේතන් කිව්වේ නැහැ පවුලේ කවුද මේකට සහයෝගය දැක්වුවේ කියලා. මගේ තක්කේ අම්මා තමයි. අම්මා තමයි අම්මට තමයි ඇත්තටම මේකේ ලොකුම ආසාව තිබ්බේ මම මේ වගේ තැනකට එන එක. මම මට ඇත්තටම මේ මෙච්චර දුරක් එන එක ඇත්තටම කියන මට බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. අම්මා මේක ඇඩ් අපේ රූපවාහිනියේ ඇඩ් එකක් දාලා තිබ්බට පස්සේ ආයුධම්පත් කරන්න කියලා මේ පාර අවුරුදු කුමාරයට
හැමදාම උදේ හවස මම මතක් කරනවා. මම ඒත් හැමදාම හිට දාමු දාන්න හිට දාන්න හිටියා. හැබැයි මම අම්මගේ උනන්දුව අම්මට තිබ්බ ආසාව ඉෂ්ට කරන්නත් එක්කම තමයි මම මේක දැම්මේ. ඊට පස්සේ මම මේක top 12 select කරනාට පස්සේ අම්මගේ මූණේ තිබ්බ සතුටත් එක්ක මටත් ලොකු බලයක් ආවා හයියක් ආවා. තත් බලාපොරොත්තුත් තිබ්බයි තුරු මේක මම මොකක් හරි තැනකට එන්න ඕන කියන එක. කිසුරි දැන් 13000ක් විතර ආයුධපත් අතරින් විවිධ වටවල පෙරිලා 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 කියන්නේ අන්තිම ස්පිරිට් එක හොඳම කට්ටිය තමයි 12 දෙනාට තේරෙලා හිටියේ. ඒ කියන්නේ අවසාන මහා තරගයේ කුමාරයන් 12 දෙනා අතර. මේ 12 දෙනා ගෙනොත් හරිම ලස්සන මේ 12 දෙනා මේ එහෙම කියන්න බෑ නේද කිසුරි ඇත්තනේ ඒක. එක එක්කෙනාට එක එක්කෙනා නොදෙවෙනී රූප සම්පන්නියක් හිමි කරගෙන හිටිය ගැහැණු ළමයි හිටියා මෙතන. හැබැයි ඒ අය අතරින් තිසුරි තමයි මේ කිරුළ හිමි කරගත්තේ. මං අහන්නේ මේ කිරුළත් එක්ක ඔබට දැන් යම් වගකීමක් තියෙනවා. ඔබේ අරමුණක් ඇති මේ නිසාම ගොඩනැගුණු. කොහොමද ඒවලට මුණ දෙන්න සහ කොයි තැනකට යන්නද අරමුණු කරගෙන ඉන්නේ තිසුරි? ඇත්තටම මම නිරූපණ ශාස්ත්‍රයෙන් හා රංගන ශාස්ත්‍රයෙන් ඉදිරියට යන්න කැමති ඉතින් මගේ පළවෙනි වතාව මේක. ඉතින් හරිම සතුටුයි මොකද මම මේකට ඇත්තටම ඇප්ලිකේෂන් දැම්මේ මේ අක්කයි නැන්දයි. ඒත් මට එක්සෑම් එකක් නිසා මට ඒක මං අතෑරලා තිබ්බේ නේ එක. මොකද මෙහෙන් අපිට දීපු ඩේට් එකට පස්වෙනි දවස් තමයි මගේ එක්සෑම් එක තිබ්බේ. ඉතින් අතෑරලා හිටියා බෑ එක්සෑම් එක ඇස්සේ කරන්න බෑ එහෙම කියලා අම්මටවත් කිව්වේ නෑ. ආය අඬන්න එපා. මට පේනවා ඇඬීගෙන එනවා. ඉරස්සෙති කොහොම හරි මට හිතුණා නිකන් try කළ බලන්න. ගිය අවුරුදු වලත් මම ඇප්ලිකේෂන් දැම්මා මට එන්න කෝල් කරා ඒත් මං ගියේ නෑ. ඉතින් ඊට පස්සේදී අම්මට කිව්වා අම්මේ මෙන්න මෙහෙම තියෙනවා කියලා එක දවසක් යන්න ඔන්න වෙන තියාගෙන කිව්වේ. වෙනුනොත් ඇහුවා කොහොමද එක දවසින් ඇඳුමක් මහන්න කියලාත් කොමාරියා. එදාම රෙදි ගෙනල්ල ඇඳුම් මහලා එවෙලෙම රෑවිල්ල නැන්දලා ගෙදර නැවතුණා. ඊට පස්සේදී ඉතින් අපි උදේ 6ට රූපහානි පරිශ්‍රයට ආවා. ඇවිල්ලා අම්මෝ ඊට පස්සේනකට මම බය වුණා ඇත්තට මම හිතාරි ගෙදර යන්න වෙනවා තමයි කියලා. ඒ තරම් රූපහානි පිරෙන්නම සෙනග ඇවිල්ලා හිටියා. ඒකෙත් කොටස් වශයෙන් තේරුවේ මුලින් 100ක් තේරුවා ඊට පස්සේ 40ක් ඊපස්සේ ෆයිනල් 12. ඇත්තටම ෆයිනල් 12 තෝරන මොන මට හිතුණා හා තේරෙයි තමයි හරි තමයි කියලා. ඇත්තටම තේරුණා. ඊට පස්සේ අපි ලයිව් එකේ නිවුස් වලටත් ගියා. ඉතින් හරි සතුටුයි මට හිතාගන්න බැරි වුණා. මොකද අතෑරලා දාන්න හිටපු එක වාසනාවට ආවා. ඔව් වාසනාව තිබුණා එතන. ඒ වාසනාවත් එක්ක කැපවීමක් තිබුණා. ඔබ ආවා ගියා ගෙදර අය ඔබ එක්කගෙන ආවා මෙතනට සහ අපේ නිෂ්පාදන කණ්ඩායම. ඒ ඔබ මුණගැහුණු දවස් ඉඳලා මේ වෙනකන් අපි කියන්නේ මැණිකක් නම් නිකම්ම නිකන් නේද? නිකම්ම නිකන් තැනක තිබිලා හම්බ වෙලා පස් යටක තිබිලා හම්බ වෙලා හැබැයි ඒක මතු කරලා ඔබ දාලා ගන්න ඕනේ. රවිඳු දැන් අලුත් ජීවිතයක් හිමි කරගන්න පුළුවන් විදිහේ ජයග්‍රහණයක් තමයි රවිඳුට ලැබිලා තියෙන්නේ. රවිඳ කොහොමද ජීවිතය වෙනස් කරගන්න හිතන්නේ මේ ජයග්‍රහණයත් එක්ක හොඳ විදිහකට? ඔව්කේ මේ ජීවිතය වෙනස් කරගන්න හදන්නේ කියන්නේ මං උපාධියක් කරනවා මං ඉන්නේ දැනට. මොකද උපාධිය? මම නිරූපණ කස්ටම් ඩිසයින් ෆැෂන් ඩිසයින් කරන්නේ. ඉතින් මං හිතන මේක මං ඒ කියන්නේ නිරූපණ ශාස්ත්‍රයේ වැඩ කරන්නේ හොබි එකක් විදිහට. ඉතින් මං හිතන දෙකම බැලන්ස් එකේ යන්න ඕනේ. මොකද නැත්තම් මට කිසි දෙයක් ගෙදරින් කරන්න දෙන්නේ නැති වෙයි කියන එක. මොකද මං හැමෝටම කියන්නේ ඉස්සරහට මේ ඇප්ලයි කරන්න ඉන්න නංගිල මල්ලියලත් කියන්නේ ඉගෙන ගන්න. මොකද ඉගෙනගත්තු දේක් තමයි කවදා හරි තියෙන්නේ අපිට. ඉතින් ඒකත් එක්ක මං කැමති නිරූපණ ශාස්ත්‍රයේ ඉස්සරහට වැඩ කරන්න. වැඩ කරන්න. දිනෝෂි එදා අපු දවස් ඉඳලා පළවෙනියට මේ භූමියට පය තබූ තැන ඉඳලා අද මේ ජයග්‍රහණයත් එක්ක ජයග්‍රහණය ගැන සතුට බෙදා ගන්න ආව මොහොත දක්වා මේ රූපවාහිනී රූ කිරුලත් එක්ක සම්බන්ධිත වෙලා හිටිය කණ්ඩායමෙන් ඔබට ලැබුණු සහයෝගය ගැනත් අපි කතා කරමු. ඇත්තටම ගොඩක් ලොකු සහයෝගයක් ලැබුණා. මතක් කරන්න ඕනේ පැතුන් සර්, එවාගෙන් දුලීප් සර්, ඒ වගේම අපේ ජජ් බෝඩ් එකේ හිටපු රොසෑන් මිස්, නදීෂා මිස්, උදාරි මිස්, චන්නස, එයාලා අපිට අපේ ජීවිතේ කොහොමද
ගොඩනගාගන්නේ මේ 12ට තේරිලත් මේකෙන් අපි කොහොමද ජයපරදුම ලබාගන්නේ ඒ හැමදේම අපිට කියලා දුන්නා. ඒ වගේම ඒගොල්ලෝ අපිට මේ තරගෙට මේ ෆේස් කරන විදිහ විතර නෙමෙයි ජීවිතේ ඕනම වෙන අභියෝගය ජයගන්නේ කොහොමද ඒ හැමදේටම මුණ දෙන්නේ කොහොමද නැසලී කියන එක අපිට මාස එකමාරක් විතර කාලයක් තුළ හැමදේම අපිට කියලා දුන්නා. ඉතින් සතුටුයි. අනෝම ඒ ලැබපු අත්දැකීම ඒ මාස එකමාරකට නොඅඩු කාලයක ලැබපු අත්දැකීම ලොකු හයියක් වෙන්න ඇති ජීවිතේ. ඔව් ඇත්තටම අක්කේ මේ මාස එකමාරක කාලේ මේ ඇතුළත ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඇත්තටම මේ ජාතික රූපවාහිනියට ඇවිල්ලා අපි ඒ කට්ටියත් එක්ක ක්ලෝස් වෙනකොට ඒ තියෙන ඒ කියන්නේ මාර බැඳීමක්. ඒ කියන්නේ හැම එක්කෙනා වැඩ කරන එක්කෙනාගෙන් ඒ කියන්නේ පොඩි තැන ඉඳන් ලොකු තැන දෙනකන් හැමෝම හරි සුවද සීලිය අපිත් එක්ක. අපිට මේ ගමන එන්න ගොඩක් උදව් කරා. පැතුම සර්, දුලිප් සර් මේ නංගි කිව්වා වගේම අපේ ජජ් බෝඩ් එකේ මිස්ලා සර්ලා, චන්න සර් ඇතුළු මේ කණ්ඩායම මේ ඇත්තටම මාර විතර අපිට මේ උදව් කරා හැම දෙයකටම මේ කියලා දුන්න හැම දෙයක්ම අපිට ඒ කියන්නේ පොඩි අඩුපාඩුවක්වත් අපේ තියෙන දුන්නේ නැහැ. අපේ හැමදේම අපේ හැදුවා. දැන් ඉතින් අනෝම කිව්වන සින්දුවකුත් කරනවා ජාතික රූපවාහිනියත් එක්ක එකතු වෙලා කියලා. අනේ මන්ද ඒවා ඉතින් හිමිටිමිට බලාගන්න ඔය පැතුම් සර්ත් එක්ක එකතු වෙලා කතා කරගෙන. හැබැයි අද අපි තව සින්දුවක් ගයමු මෙතන. රයිට්? දැස්සිනේ. හරි. කොට ගුවනට මුසු කොට මගේ රස හැඟුම් ඔබ වෙත ගියකින් එවන්නම් මතු දිනයක මගේ දිනෙතට ඔබ හමු වෙන්නම් ඒ දින නැවත මා ඒ සින්දුවේ කියන දේවල් කියවද කවුරු හරි? ඈ? ඉස්රි මුකුත් කියන්නේ. මොකද ඔයා කියන්නේ?
සොනාලියා මොකද ඒ ගීතයට හරි අප කියන්නේ බහා වැටිලා හිටියේ හොඳට ගීතේ විඳීමෙන් හිටියා එම් කවුරුත් කියලා නැහනේ මොකොත් කියන්නේ අපි බලමු චේතන්ගේ චේතන් කාට හරි ඔය වගේ සින්දුවක් කියලා තියෙනවද තරම කිව්වොත් නෑ අපේ ඇත්ත සත්‍ය කිය සත්‍ය සත්‍ය සත්‍යනේ ඔව් ඔය කියන්නේ නැත්තම් බෑනේ නේද සුවහසක් ප්‍රේක්ෂක මේ ආකර්ෂණය ලැබිලා තියෙන මොහොතකනේ ඇයි කෙල්ල ටිකකගේ ආදරේ නැති කරගන්නේ ඒකත් එකක් ඒකත් එකක් රවින්දු මොකද හිතන්නේ ප්‍රේමවන්තයෙක්ද රවින්දු අම්මෝ රවින්දු අර තියෙන අර සාමාන්‍ය නොත් රවින්ද ටිකක් මේ කලබලයි නේ රතු වෙලානේ ප්‍රේමවන්තයෙක්ද රවින්දු සාමලයි හිතල උත්තර දුන්නේ සාමලයි අනෝමර දැන් ඕවා ගානක් නැහැනේ ප්‍රේම කරලා ප්‍රේමෙන් පෙරදිලා ආයේ දිනලා හරි නේ මං කියවා හොඳට තේරෙනවා ඒක දිනුෂිගෙන් නම් අහන්නත් බයයි ඇත්තටම දැන් සුවහසක් මිනිසුන්ගේ ආදරය ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය ලබා ගන්නවා කියන එකත් ලේසි වැඩක් නෙමෙයි නේ ඔව් අනිවාර්යෙන්ම ඇත්තටම ඒ කියන්නේ අර මිනිස්සු ප්‍රේක්ෂක ජනතාව කියන අර ආදරය කරන මිනිස්සු එක්ක හැමෝටම බෑ ඇත්තටම මට කුලියපිටි ජනතාව මම ඇත්තටම මතක් කරනවා මේ වෙලාවේ මගේ ෆිට්නස් ඕන ආයතනයේ සියලුම මගේ සමාජිකයින් ඒ කියන්නේ මාට මාරු විදිහට උදව් කරගෙන වචනකින් හරි මට උදව් කරා මේ තැනට එන්නවට කියන්නේ එයාලත් හරි බලාගෙන ඉන්න හැමදේම බා ඒ කියන්නේ මේ මොකද්ද වෙන්නේ ඊළඟට මොකද්ද වෙන්නේ ඔබට පුළුවන් මචං ඔබ මෙහෙම කරා හරි කියන හැමෝම උදව් කරා ඇත්තටම මේ කියන්නේ ඒ ආදරය ලබන්න ඇත්තටම වාසනාවක් කියනවා දිනුෂිගෙන් වෙනම කාරණයක් අහන්න හිතුණා මට මම මේක මේ මීට කලිනුත් අපි කතා කරලා තියෙන දෙයක් නමුත් කතා කරන්න වටින දෙයක් දැන් දිනුෂි අපි අපේ තියෙනනේ ලස්සන පිළිබඳ නිර්නායකයන් ආ මෙහෙම වුණොත් ලස්සනයි සුදු වුණොත් ලස්සනයි ආ ඒ වගේ නිර්නායකයන් තියෙනනේ හැබැයි දිනුෂි කියන්නේ පැහැපත් සමක් තියෙනවා නමුත් ඔබට අයිති පැහැ වෙනම ලස්සන දීප්තිමත් පැහැයක් මේ අපි හිතමු අපාට අඩුයි කියලා කෙනෙක් කියනවා කියලා. හැබැයි ඒ තුල තමන්ගේ අනන්‍යතාවය තියාගෙන තමන්ව ලස්සන නඩත්තු කිරීම ඇතුලේ ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්. අපි කවුරුත් වෙන්න ඕනේද? අපි වෙමින්ම පුළුවන් නේද අපේ ජීවිතය හදාගන්න? අනිවාර්යෙන්ම අක්කේ. අපි වෙන්න ඕනේ. අපි වෙන කෙනෙක් දිහා බලලා ඒ කෙනා විදිහට හැදෙන්න හොඳ නැහැ. අපි විදිහට නමක් තියන් යනවා නම් එතන අපිට තැනක් තියෙනවා. එහෙම තමයි දිනුෂිත් හිතන්නේ. රවින්දු ඉතින් රවින්දු රවින්දුගේ අනාගත බලාපොරොත්තුවත් කියවනේ නේද? ඒ එක්කම කියන්නකො මේ ගෑන් ළමයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද? දැන් ඉතින් සමාජ මාධ්‍යෙත් හොඳට සැරසරන කෙනෙක් නේ. ඔව් ඇත්තටම කමෙන්ට් ගොඩක් එනවා. මොනවද කියන්නේ කට්ටිය? ලස්සනයි කියලා කියනවා. සහ ගොඩක් කැමති නේද ඒ ලැබුණු ස්ථානේ ඔබට ප්‍රථම ස්ථානේ ලබා දීම පිළිබඳ බොහෝ දෙනෙක් ඊටම සතුටින් කතා කළා. ඔව් මේ අකේ මේ අවුරුද්දක් ඉඳන් මේක වෙනුවෙන්ම කැපවලා මම මේ ගියවුරුදුනම මේකට ගොඩක් කැප වුණා. ඉතින් මම හිතනවා ඒකට සාධාරණ මට පළවෙනි ප්‍රථම ස්ථානයේ හම්බුණා කියලා. ඉතින් ඒ කියන්නේ ඒක සාධාරණ විනිශ්චයක් කියන එක හිතාගෙන ඉන්නවා. ඔව්. ඇත්තටම සාධාරණ විනිශ්චයක් මොකද ඒ විනිශ්චය දෙන්න බොහෝ දෙනෙක් කැප වුණා. ඒක රයින් ලැබුණ දෙයක් නෙමෙයි. ඒක දීර්ඝ කාලයක් තිස්සේ. ඔව්. ගොඩක් කාලෙ ඉඳන් මේකට කැප වුණා. හරි. තිසරට අවසාන වශයෙන් මාද කියන්න තියෙන්නේ. ඇත්තටම අලුත් අත්දැකීමක්. ඉතින් ගොඩක් යාළුවෝ හම්බුණා, ගුරුවරය හම්බුණා, සහෝදරය හම්බුණා. ඇත්තටම තැතුම් සර් තාත්තා කෙනෙක් වගේ ළඟින් හිටිය හැම දෙයකම හොයලා බැලුවා. තැතුම් සර්ට අපි උදව් කරපු අක්කල දෙන්නෙක් හිටියා. මං ආදරෙට කියන්නේ හිංජි පැංජි කියලා ඒ දෙන්න මාරු විදිහට අපිට උදව් කරා. ඇත්තටම ඒ දෙන්නටත් ගොඩක් ස්තුතියි. ඒ වගේම චන්න සර් උදාරි මැඩම් රොසන් මිස් යාළුවෙක් වගේ අපිට අන්තිම කාලේදී පොඩි ළමයි වගේ අපි සෙට් එකම හිටියා චන සරත් සෑහෙන උදව් කරා එයා නැටුමට එහා ගියේ දේවල් අපිට ජීවිතේට කියලා දුන්නා ඒ වගේම මගේ අම්මා තාත්තා මගේ ගමේ ජනතාව මගේ නෑදෑව අතරම නෑදෑව ගොඩක් උදව් කරා මගේ නැන්දලා ඒ හැමෝම මතක් කරනවා ඉතින් චේතන් මොනවද කියන්නේ චේතන් මේ අන්තිමටම කියන්න තියෙන කතාව අද වැඩසටහනේ එතකොට මම මේ අවස්ථාවේ මම අපේ විශේෂයෙන් මගේ අම්මට ස්තුති ගන්න මම මේ ඔපචුනිටි එක ගන්නවා. ඒ වගේම මේ රූපවාහිනියේ හිටපු සියලුම සමාජිකයන් අපේ සිකියුරිටි එකේ ඉඳන් මේ පරිශ්‍රයේ සුද්ධ පවිත්‍ර කරගෙන ඉන්න හැමෝම එයා ලොක්කම අපිට හොඳින් සැලකුවා. ඒ වගේම අපේ විනිසුරු මණ්ඩල රොසෑන් මිස් තව උදාරි මිස් චන්නස විශේෂයෙන් චන්නස උදාරි මිස් අපිට
අපිට මේ ප්‍රෝග්‍රෑම් එකකින් එහාට ගිහිල්ලා අපේ ජීවිතේට මාර් විදිහට වැදගත් ගොඩක් දේවල් දුන්නා කියලා දුන්නා අපිට. ඒ වගේම අපිට හිටපු චන්නස ධර්මිස් ඒ සියලු දෙනා මතක් කරනවා. සොනාලි මොනවාද කියන්න තියෙන්නේ? ඒකෙන් බාහිරව දෙයක් වුණත් කමක් නැහැ. ඇත්ත වශයෙන්ම ජාතික රූපවාහිනිය තුලින් අපි මේ ලබාගත ෆන්නරේ මම හිතන්නේ වෙන කොහෙවත් අපිට ලබා ගන්න පුළුවන් වෙයි කියලා. මේ වෙලාවේ මම ස්තුතිවන්ත වෙනවා ජාතික රූපවාහිනිය ඇතුළු සියලුම කාර්ය මණ්ඩල සියලුම දෙනාටම, ඒ වගේම ගෞරවනීය විනිශ්චය මණ්ඩලයටත්, ඒ වගේම මං වෙනුවෙන් අප කැප වුණ මගේ අම්මා තාත්තා ලොකු අම්මා ඇතුළු සියලුම දෙනාටම මම මේ වෙනුවෙන් එයාලට ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා. ඔව්, රූ කිරුල කියන්නේ හිතවතුනේ කණ්ඩායම් හැඟීමක කණ්ඩායම් ක්‍රියාත්මක වීමක ප්‍රතිඵලයක්. ඒ ප්‍රතිඵලය තමයි ජාතික තලයේ මාහැඟි උළෙලක් බවට හැරුණේ. ඉතින් පැතුම් සසංක නිෂ්පාදකවරයාව මේ කටයුත්තත් එක්ක ආරම්භ කරපු තැන ඉඳලා තමන් තුළ සිහිනයක් ගොඩනගාගෙන ඒ සිහිනය සැබෑ කරගන්න අනේක විද වේදනා කම්කටොළු විඳිමින් ඒ තුළ ජයග්‍රහයිහි ලස්සන උළෙලක් අපේ හමුවේ තැබුවාට පැතුම් සසංකට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපේ හිතයිශියෙක්. ඒ වගේම දුලිප් දුශාන්ත ඔබවත් අමතක කරන්නේ නැහැ. හැම තිස්සෙම ඉඳලා මේ සහාය කියන්නේ අතිශය වටින කාරණයක්. ඔබේ නම් නිතරම කරලියට නොආවට, නිතරම තිරේ නොදැක්කට ඒ තිරෙන් පිටුපස කතන්දරයේ අති ප්‍රබල කතන්දරයක්. ඒ වෙනුවෙන් දායකුණු හැමෝටම ස්තුතියි. සහ අද නුගසවන නිෂ්පාදකවරයා වගේම මේ කටයුත්තත් එක්ක හැමදාම හිටිය රංග ප්‍රේමරත්න ඔබවත් අමතක කරන්නේ නැහැ. ඒ වගේම නිලාරෙන් කාසිම් හැම තිස්සෙම නිලාර මහත්මයා මේ කටයුතුත් එක්ක ඉඳලා අධීක්ෂණයෙන් අත්වල් බැඳගෙන මේකට දෙන ජවය හය දුන්න ශක්තිය එය කිසිසේත්ම කියලා අවසන් කරන්න බෑ. ඉතින් ඒ හැම දෙනෙක්වම ආදරයෙන් සිහිපත් කරනවා. සහ මේ සියලු දෙනා කිව්වා වගේ ආචාර්ය චන්න විජේවර්ධන ප්‍රමුඛ විනිශ්චය මඩොල්ලත් ගෞරවයෙන් සිහිපත් කරන්නට මේම අවස්ථාවක් කරගන්නවා. ඉතින් හිතවත් දරුවනි, දැන් ඉතින් නංගි මල්ලිලා කියන්නද නේද, දූල පුතාලා කියන්නද කියලා හිතාගෙන, මොකද චූටි ළමයි ඉන්නවා. ඔයාට නෙමෙයි අනෝම කිව්වේ, රවින්දු ඔයාටත් නෙමෙයි, ඔය දෙන වැද්දෙන්නේ. ඉතින් මේ ඔගොල්ලෝ හය දෙනාටම ජීවිතේ හැම දෙයක්ම ලස්සනට විසඳිලා, තියෙන ප්‍රශ්න තියෙනවා නම් යමක් ඒවත් විසඳිලා, තියෙන ජයග්‍රහණ තව තවත් ජයග්‍රහණ බවට හරවගෙන හැමවම කතා කරා තමන්ගේ අම්මා තාත්තා ගැන. ඉතින් ඔය තියෙන ආදරණීය හිත හැමදාම තියාගෙන, ඔය තියෙන ලෙංගතුකම හැමදාම තියාගෙන නොවෙනස්ව ලස්සන ගමනක් යන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අනෝ මොකද්ද මෙහෙම 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 කියන්නේ? පොඩි දැන් මතක් කරන්නේ. මොකද්ද? මේ අපිව ලස්සන ඡායාරූප කරපු අපේ කලම්බ පිටික මේ ගින්දක. ඔව්, එයා අනිවාර්යෙන් මතක් කරන්න ඕන අපි. රූපලාම ශිල්පිනිය අපේ. හැමෝටම සොනාලි, චේතන්, ඒ වගේම අපේ තිසුරි, ඒ විතරක් නෙවෙයි රවින්දු, දිනුෂි සහ අනෝම. අවසානයේ වෙද්දි මේ අයගේ නම් කටපාඩම් වෙන තරමට මේ අය අපේ ජීවිතවලටත් කිට්ටු වුණා. මේ ලස්සන තියාගෙන, මේ කඩවසම් බව, මේ සුන්දරත්වය තියාගෙන, ඒ රූපේ සුන්දරත්වයට හදවතේ සුන්දරත්වයත් නොමැකී තියෙන සටහනක් කරගෙන ජීවිතේ දිනන්න හයිය ප්‍රාර්ථනා කරනවා. ජය වේවා, ජය වේවා. අයබන් හැමෝටම.